හෙලෝ යාළුවනේ, ඔයාලා අදත් එකතු වෙන්නේ සීමාව වීඩියෝ සීරීස් එකෙන්. වීඩියෝ සීරීස් එක අපි මුලින් දාම්ම කතා කරගෙන ඇවිල්ලා තියෙනවා. සීමාවේ නියතයක් එක්ක නියතයක සීමාව ගන්නෙ කොහොමද ඒ විදියට දිගටම අපි කතා කරන් ආවා. අද බලමු බලයක් චිතයක බලයක් තියෙද්දි සීමාව ගන්නෙ කොහොමද කියලා. එහෙනම් අපි බලමු මේ විදියට. ඉස්සෙල්ලම fx කියලා චිතයක n වෙනි බලයක් තියෙනවා. ඕකේ අපි ලිමිට් එක ගන්න ඕන x a ට යද්දි. එහෙනම් අපිට මෙන්න මේ මේ බලයෙන් ඇතුළට ගන්න පුළුවන් ලිමිට් එක. ඒක අපිට හරි ලේසි. එහෙනම් මෙතන ලිමිට් x ආසන්නයි a fx k. ඒ කියන්නේ ලිමිට් එක අරගෙන අපිට ඒ අදාළ බලය ගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ විදියට අපිට ගන්න පුළුවන් නිසා අපි මේ ගන්න හදමු ඒ ක්‍රමය පාවිච්චි කරලා. එහෙනම් මෙතන බලයක් දෙකේ x ධන එකේ දෙවෙනි බලය තියෙනවා. එහෙනම් අපිට මේක ලිමිට් එක ගන්න පුළුවන්. කොහොමද මේකේ බලය ඇතුළට ගේන්න පුළුවන් ලිමිට් එක? එහෙනම් මට ලියන්න පුළුවන් ලිමිට් x ආසන්න එකේදී x ධන 1 කියලා තියෙනවා. ඕකේ එහෙනම් අපිට සම්පූර්ණ බලයේ වර්ගය කියලා ලියන්න පුළුවන්. ඒකෙන් දෙවෙනි බලය කියලා ලියන්න පුළුවන්. එහෙනම් x 1ට යද්දි x යන්නේ කොහොමත් 1ට. එතන ධන 1 කියන නියතයක්. ඒකේ ලිමිට් එක කොහොමත් 1ම තමයි. එහෙනම් අපි ලියන්න පුළුවන් එක ධන එකේ වර්ග කියලා. එහෙනම් මෙතන දෙකයි දෙකේ වර්ග අපිට එනවා හතරක් කියලා. එහෙනම් ඉස්සරහටත් මේ වගේ ගණන් දිගටම ගේනවා. ඔයාලා දිගටම මගේ චැනල් එකත් එක්ක රැඳිලින්.